හයලුනේ ඉස්සේ සුන්ටි දිගෙන තාත්තට වීඩියෝ සාදරයෙන් පිළිගන්නවා ඉතින් අද මම මේ වීඩියෝ ගෙනලා තියන්නේ ඔයාලට මෙන්න මේ පේන විදිහට AI man කෙනෙක් කතා කරන විදිහට වීඩියෝස් හදන්නේ කොහොමද කියලා දෙන්න ඉතින් මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ AI ఫోటో එකක් විතරයි ඉතින් මේ වගේ AI ఫోటో එකක් භාවිත කරලා මේ විදිහට කතා කරන ఫోటో එකක් හදන්න පුළුවන් විදියක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන එකට subscribe button එක click කරලා ඊට හැවෙත් තියෙන bell icon එකත් all කරලා තියාගන්න අමතක කරන්න එපා හරි යාළුවනේ අපි දැන් යමු මම කලින් පෙන්නපු විදිහට AI තාක්ෂණය භාවිත කරලා කතා කරන ఫోటో හදන්නේ කොහොමද කියලා බලන්න ඉතින් ඒකට ඔයාලා මගේ වීඩියෝ එක යටින් තියෙන description එකේ link එකෙන් ගිහිල්ලා මෙන්න මේ website එකට එන්න ඕනේ ඉතින් මුලින්ම ඔයාලට interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඉතින් ඔයාලා මුලින්ම මේකේ log වෙන්න ඕනේ log වෙන්න ඕනි හින්දා ඔයාලා මෙන්න මෙතන යටම තියෙන guest කියන icon එක ඉස්සරහින් තියෙනවා ඊතල එක icon එකක් ඉන්නේ click කරලා මෙන්න මෙතන login කියන එක click කරගන්න ඕනේ කපාර ඉතින් login කියන එක click කරාම දැන්ට මම මේකට log වෙලා තියෙන හින්දා ඔටෝම gmail එකෙන් මගේ log වුණා නැත්තම් ඔයාට මෙතනින් එනවා gmail එකක් select කරන්න. ඉතින් ඔයාටනම් කැමති gmail එකක් select කරලා මේකට login වෙන්න. ඉතින් මේක හරිම ලේසි කාර්යයක්. ඒ හින්දා මම වැඩිවර ඉස්තර කරන්න යන්නේ නැහැ log වෙන විදිහ. හරි. ඉතින් මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන්ට මම create කරපු video දෙයක් මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙන්න මෙතන පළවෙනියට තියෙන video එක තමයි මම ඔයාලට අර මුලින්ම දාලා පෙන්නුවේ. ඉතින් දැන් අපි යමු කොහොමද මේකෙන් video එක හදන්නේ කියලා බලන්න. ඉතින් ඒකට ඔයාලා මුලින්ම මෙන්න මෙතන වම් පැත්තේ තියෙන icon වලින් උඩම තියෙන create video කියන icon එක click කරන්න ඕනේ. ඉතින් ඔයාලගේ මේ create video කියලා icon එකක් නැත්තම් මෙතන ඇති ඔයාලගේ generate video කියලා icon එක. ඉතින් එන්නේ click කළා ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මිනිස්සු කිහිපයක් විතරයි. ඉතින් දැනට මම මේ photo දෙයක් add කරලා තියෙන හින්දා මේ වගේ photo දෙයක් පෙන්නනවා. නැත්තම් ඔයාලට මේ වගේ photo පෙන්වන්නේ නැහැ. ඉතින් මේ විදිහට photo එකක් add කරන්න කොහොමද කියලා කියා දෙන්නම් මම දැන්. ඉතින් ඒකට ඔයාලා මෙන්න මේ add කියන icon එක වාර click කරගන්න. ඔයාලගේ computer එක තියෙන download file නැත්තම් ඕනම එක තියෙන photo එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් add කරාම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් photo ටික. හරි. ඉතින් ඔයාලා මේ විදිහට කැමති photo එකක් මෙතනින් select කරලා ඔයාලට පුළුවන් මෙතනින් test එකක් දාන්න. ඉතින් මේක test එකේ වචන උපරිම තියෙන්න පුළුවන් 3875ක් විතරයි. ඉතින් ඔයාලට මෙතනින් සිංහලෙන් type කරලා දාන්න පුළුවන් ඕනම දෙයක්. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන audio කියන එක click කරලා ඔයාලා record කරපු voice audio එකක් මෙතනින් මෙන්න මේ click කරලා ඔයාලගේ computer එකේ තියෙන file එක select කරලා මෙතනට add කරන්න. ඉතින් වොයිස් එක ඇඩ් කරාට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් ලෝඩ් වෙනකන් මම වීඩියෝ එක ස්කිප් කරන්න. හරි. ලෝඩ් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ වොයිස් එක ඕනනම් ඔයාලට අහලා බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට කෙලින්ම මෙන්න මෙතන ජෙනරේට් වීඩියෝ කියන එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අහලා බලන එක ගොඩක්ම හොඳයි කියලා මම හිතනවා. මොකද මේක ඇහුවොත් තමයි මේ වොයිස් එක හරියන වොයිස් එකද කියලා ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔක්කොම සිලෙක්ට් කරලා ඉවරලා ඔයාලා මෙන්න මෙතන ජෙනරේට් වීඩියෝ කියන එක ක්ලික් කරගන්න ඕනේ. හරි. ජෙනරේට් වීඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆොටෝ එක. හරි. ඉතින් මෙතනින් ඔයාලා ජෙනරේට් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ජෙනරේට් කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ දිග තප්පර 30ට වැඩි වීඩියෝයක් හදනවා නම් ඔයාලගෙන් අනිවාර්යයෙන් පොයින්ට් 3ක ප්‍රමාණයක් කපා ගන්නවා නැත්නම් ක්‍රෙඩිට් 3ක ප්‍රමාණයක් කපා ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මගේ ක්‍රෙඩිට් 14යි තියෙන්නේ. ඉතින් දැන් 11ක් වුණා මේ වීඩියෝ එක හැදුනට පස්සේ. ඉතින් මේ වීඩියෝ 3ම හදන්න මට ක්‍රෙඩිට් 9ක් ගියා. ඇත්තටම මේ වෙබ්සයිට් එකට එද්දිම අපිට හම්බෙන්නේ ක්‍රෙඩිට් 20යි. ඉතින් ක්‍රෙඩිට් 20න් අපි වීඩියෝස් හදා ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රෙඩිට් 20ම ඉවරුනහම අපිට පුළුවන් මෙන්න මෙතන Gmail එකෙන් ලොග් අවුට් වෙලා ඔයාලට තව Gmail එකක් ඇඩ් කරලා මේකට තව වීඩියෝ එඩිට් කරන්න. හරි. ඉතින් මේ විදිහට ඔයාලට කැමති වීඩියෝක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා මෙන්න මෙතන තියෙන 33 ක්ලික් කරගෙන මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඒකට ඔයාලගේ කම්පියුටර් එකට PC එකට නැත්තම් ලැප්ටොප් එකට මේක ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්.